අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. දැන් ඔබලා හැමෝම දන්නවා විදේශීය ප්‍රේෂණ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා වැදගත්. මොකද විදේශ ප්‍රේෂණ වලින් ගිය වසරේ බැලුවොත් ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ තියෙන වෙළඳ ශේෂය පියවා ගන්න ඒකෙන් ඉතාමත්ම ඉහළ දායකත්වයක් ලබා දෙනවා. එම නිසා ඇත්තටම ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන පහසු කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටනු ලැබුවේ මූලිකවම විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පායමාර්ගික සැලසුම් ඉදිරිපත් කිරීමට. මොකද මේ මෙම කාර්යයට රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් දායක වෙනවා. එතකොට ඔවුන් සම්බන්ධීකරණය කිරීම සහ තවත් අපිට මේ ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීමට එම විදේශ රැකියාවල නියුක්තිකයන්ගේ සුබසාධනය දියුණු කිරීම සඳහා විවිධ ප්‍රතිලාභ ක්‍රම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔවුන්ට විශ්‍රාම වැටුපක්, ඒ වගේම රක්ෂණ ක්‍රමයක්, අඩුපොලි නිවාස ණය සහ ඔවුන්ගේ තියෙන ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය, එවැනි දේවල් ඉදිරිපත් කිරීම, ඒ වගේම විදේශ රැකියාව පිළිබඳ ශ්‍රී ලංකිකයන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, තියෙන විදේශ රැකියා අවස්ථා ගැන තවත් තොරතුරු දැනුවත්ව ඉදිරිපත් කිරීම, එමගින් ශ්‍රී ලංකිකයන් තවත් වැඩිපුර විදේශ රැකියා සඳහා යොමු කිරීම මගින් විදේශ ප්‍රේෂණ වැඩිපුර ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මහ බැංකුව සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධීකරණේ කටයුතු කිරීමට ඒ සඳහා අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කිරීමට තමයි මූලිකව මේ දෙපාර්තමේන්තුව පිහිටවලා තියෙන්නේ. විදේශයන්හි සේවානියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ සහ රැකියා සඳහා සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මෑත කාලීන ප්‍රවණතා මොන මත? ඔව්, අත් වශයෙන් බැලුවොත් අපිට පසුගිය අවුරුදු දෙකක කාලය බැලුවොත් 2020 සහ 21 වසර ගත්තොත් අපි දන්නවා මේ COVID-19 අර්බුදය නිසා ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා පිටත් වීම විශාල වශයෙන් ගිය අවුරුදු 2020දී අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා රැකියාවල නියුක්ත විදේශ රැකියා සෑහෙන ප්‍රමාණයකගේ විදේශ රැකියා නැති වෙලා ඕන් නැවත ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා. එතකොට එම නිසා අපි බැලුවත් සාමාන්‍යයෙන් වර්ෂයකට 200,000 පමණ ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් වෙනවා. නමුත් 2020 වර්ෂය බැලුවත් ඒක ඊටම 50,000කට වගේ අඩු වෙලා තියෙනවා.